අයිබෝවන් ඔයගොල්ලන් හැම දෙනාටම මේ දිනවල ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය වෙලා තියෙන ටෙලි නාට්‍යයක් තමයි කෝලම් කුට්ටම කියන්නේ. ඉතින් මේ ටෙලි නාට්‍ය ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි හිරුනි ටීචර් කියලා කියන්නේ. ඉතින් මේ වන විට ලංකාවේ කාගෙත් ආදරේ දිනා ගන්න සමත් වෙලා ඉන්න හිරුනිගේ චරිතයට පණ පොවන්න දක්ෂ රංගන ශිල්පිනියක වන අනුරාධා එදිරිසිංහ සමත් වෙලා තියෙනවා. ඉතින් අද අපේ කතාබහට එකතු කරගත්තේ අනුරාධාව. ඉතින් අනු, කොහොමද මේ දවස්වල ජීවිතේ මොකද වෙන්නේ? මේ දවස්වල වැඩිපුරම කාලය යොදවලා තියෙන්නේ කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයට. ඇත්තටම මම ලොකු කාලයකට පස්සේ තමයි මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. නාඩගම්කාරයෝ අවසානම කොටසින් තමයි මගේ චරිතය කෝලම් කුට්ටම නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඒ දවස්වල මම හොඳටම බැනුම් ඇහුවා, මොකද මාස්ටර්ගේ කණ්ඩායමට අසාධාරණයක් කියලා. හැබැයි දැන් නම් බණින එක අඩු වෙලා තියෙන්නේ. විලෙන් දැන්නීම් හරහා කලාලෝකයට පය තිබ්බ අනුරාධා පස්සේ නිරූපණ ශිල්පිනියක ලෙස කලාවට එකතු වෙනවා. ඊට පස්සේ තමයි ඔබ රංගන ශිල්පිනියක වෙන්නේ. ඉතින් ඔබගේ රංගන දිවියේ ඔබගේ හැකියාවට වෙනස්ම ආලෝකයක් එකතු කරපු චරිතයක් තියෙනවද? මම හිතන්නේ මගේ කලා ජීවිතයේ නිර්මාණවල හැරවුම් ලක්ෂ්‍යය තමයි රාවණා ටෙලි නාට්‍යය. ඒ වගේම මම ප්‍රධාන චරිතයක් කරපු පළවෙනි අවස්ථාවත් ඒක. ඒ චරිතයට අදටත් ප්‍රේක්ෂකයෝ ගොඩක් කැමතියි. රාවණා නාට්‍යයේ තුන්වන අදියර මේ වන විට රූගත කරලා අවසන්. ඉතින් ඒක ළඟදීම බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම මගේ ජීවිතයට ආලෝකයක් වුණ චරිතයක් තමයි ගිරිදේවි නාට්‍යයේ රූපිකාගේ චරිතය. පුංචි තිරේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වෙන අනුරාධා තාම සිනමාවට සම්බන්ධ වෙලා නැහැ. ඇයි ඒ? ඇත්තටම මම දැන් කලාශිෂ්ටයට සම්බන්ධ වෙලා අවුරුදු 8කට වැඩි. තාම මම කිසිම සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙලා නැහැ. ආරාධනා නම් ගොඩක් ඇවිත් තියෙනවා. හැබැයි ගොඩක් ඒ වගේ පිටපත කිව්වහම ප්‍රශ්න ටිකක් තිබ්බා. ඕනෑම නළුවෙක්ට නිලියකට සිනමාව කියන්නේ හිණයක්. හැබැයි එහෙමයි කියලා හරයක් නැති නිර්මාණවලට මම සම්බන්ධ වෙන්නේ නැහැ. අනු එක්ක කලාවට ආව සමකාලීන අය දැන් පෝලිමට විවාහ වෙනවා. ඉතින් දැම්ම අනු විවාහ වෙන්න හිතිලා නැද්ද? ඔව් ඔව්, යාළුවෝ ඔක්කොම දැන් පෝලිමට විවාහ වීගෙන යනවා. හැබැයි මට මගේ ගෙදරින් විවාහයට බලපෑම් නැහැ. මගේ අම්මගේ ඒ තේරුම් ගැනීම මට ගොඩක් වටිනවා. විවාහයට වයස් කාලය අදාළ නැහැ කියලයි මම හිතන්නේ. මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරය කරන පිරිමියා මගේ තාත්තා. ඒ තාත්තා හදිසියෙම අපි අතරින් වියෝ වෙලා ගියා. එයාගෙන් පස්සේ මට ආදරය කරන්න වෙන පිරිමියෙක් මම දැක්කේ නැහැ. මම හොයන්නේ මට ගොඩක් ආදරය කරන තාත්තෙක් වගේ මාව රැක බලා ගන්න කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් ලැබෙනකන් මම ඉවසගෙන ඉන්නවා. ඉතින් වීඩියෝ ගැන ඔයගොල්ලන් මොකද හිතන්නේ? ආරාධනා ගැන, අනුරාධා ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? ඉතින් මේ හැම දෙයක්ම වීඩියෝ එකට පල්ලෙහැන් කමෙන්ට් එකක් විදියට අපිත් එක්ක බෙදා හදාගන්න අමතක කරන්න එපා. ජනප්‍රිය නිලි අනුරාධා එදිරිසිංහට ආදරය කරන ඔයගොල්ලන් වෙනුවෙන් තමයි අද අපි මේ වීඩියෝ එක අරගෙන ආවේ. සත්‍යකාශික TV අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් subscribe කරලා නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.